සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි නාමෙන් ආචාර කරමි අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපට ලූක් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 47 වෙනි පදයෙන් සඳහන් කරන්නේ මෙයයි එබැවින් නුඹට කියමි බොහෝ වූ ඇගේ පව් ඇට කමා කර ලද්දේය මක් නිසාද ඈ බොහෝ කොට ප්‍රේම කළෝය නමුත් යමෙකුට ස්වල්පයක් කමා කරන ලද්දේද ඔහු ස්වල්ප කොට ප්‍රේම කෙරෙයයි කීසේක අද උදෑසන මේ වචනේ අපි පසුබිම දෙස පොඩ්ඩක් බලන් තියනවා එක වතාවක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරිසිවරයෙක්ගේ ගෙදරට කෑමට ගියාම උන්වහන්සේ එතන ඉන්නවා කියලා දැනගෙන පාපිෂ්ඨ ජීවිතයක් ගත කරපු ස්ත්‍රියක් උන්වහන්සේගේ පාද පාමුල ළඟ වැටිලා තමන්ගේ කඳුළු වලින් උන්වහන්සේගේ පාද සෝදලා හිස කෙසින් එය පිය දමලා මිල අධික තෛලකින් උන්වහන්සේගේ පාද ආලේප කරා මේ සිද්ධිය දුටු පරිසිවරයා තමන්ගේ හිතේම හිතාගත්ත දේ මෙයයි මේ ඇත්ත ප්‍රපේතවරයෙක් නම් මේ ස්ත්‍රියගේ චරිතේ උන්වහන්සේ දැනගනි කියා සිටු මොහොතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතිචාරයක් හැටියට තමයි අද අපි මෙනෙහි කරන වචන ප්‍රකාශ කරේ දයාබර සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේ හැමතිස්සෙම බලන්නේ අපේ හදවත උන්වහන්සේ අවංක හදවතක් කවදාක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ අවංක හදවතක් කියන්නේ සත්‍ය ප්‍රකාශ කරන්න කැමති තමන්ගේ ඇත්ත තත්වේ හරියට හඳුනලා උන්වහන්සේ ඉදිරියේ වැගහැපත්ව හදවත විවෘත කරලා උන්වහන්සේට කැමති ලෙස ඒ ජීවිතේ අඹන්න ඉඩ දෙන කෙනා අපි හැමෝම දුර්වලයි කවුරුත් සම්පූර්ණ නැහැ අපි හැමෝම අපේ ජීවිතේ වැරදි කරලා තිබෙනවා නමුත් ඒ වැරදි ස්ථානවල අපි හදාගෙන ඉදිරියට යන්න ලෑස්ති නම් ඒක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වැදගත්. අද උදෑසන මට කතාවක් මතක් වෙනවා. ඉස්ත්‍රියක් සියැටල් වල ඉඳලා සැන් ෆ්‍රැන්සිස්කෝ වලට යන්න ගුවන් යානයකට නැග්ගා. නමුත් ඒ ගුවන් යානය සැක්‍රමෙන්ටෝ කියන ස්ථානයේ නතර වෙන්න වුණා. මක් නිසාද ගුවන් යානේ මුහුණ දුන් ප්‍රශ්නයක් නිසා ඒ ගුවන් යානේ හිටපු හැමෝටම විනාඩි 50කට ගුවන් යානාවෙන් බැස ඇවිදලා නැවත එන්න අවස්ථාවක් ලැබුණා. නමුත් මේ ස්ත්‍රිය පමණක් ඒ ගුවන් යානේ වාඩි වෙලා හිටියා. එයා අන්ධ නිසා මේ ස්ත්‍රියට උපකාර කරන්න හිටපු බල්ලා එයත් සමග ඉස්සරහ සීට් එක යට වාඩි වෙලා ඉන්න එක සමහරුන් දැක්කා. අන්තිමටම පයිලට් බහලා යන ගමන් ඒ ස්ත්‍රියකින් ඇහුවා ඔබ කැමතිද පොඩ්ඩක් ඇවිදින්න යන්න කියලා. එතකොට කැති ප්‍රකාශ කරා මම සතුටුයි ගුවන් යානේ ඉන්න. නමුත් මගේ බල්ලා බඩි කැමති ඇති පොඩ්ඩක් ඇවිදින්න. ඒ මොහොතේ ඒ පයිලට් ඒ බල්ලවත් අරගෙන පල්ලෙහාට ගියාම මිනිස්සු මවිත වුණා. ඒ පයිලට් ඇස් පේන්නේ නැති අයව මග පෙන්වන බල්ලෙක් රැගෙන යන එක විතරක් නොවේ ඔහුගේ සන්ග්ලාසසුත් ඇඳගෙන යන එක මිනිස්සු දැක්කම බය වෙලා
ගුවන් යානයේ විතරක් නෙමෙයි එයා ලයින් එකම වෙනස් කරන්න කලබල වෙලා තීරණයක් ගත්තා. අද අපේ ජීවිතේ අපේ හිත මිතුරන් අතරේ පවුලේ වැඩ කරන ස්ථානේ ඒ වගේම අපි දන්න අය අතරෙත් පාපේ ජීවත් වෙන බොහෝ දෙනෙක් ඇති. අපේ වගකීම නම් ඒගොල්ලන්ව විනිශ්චය කරන එක නෙමෙයි. ඒගොල්ලන්ට හරි මාර්ගේ පෙන්눔 කිරීමයි. දෙවියන් වහන්සේට ඒගොල්ලන්ව ලං කිරීමයි. අපි හැමතිස්සෙම මතක තබා ගන්න අවශ්‍ය වැදගත් දේ මේයි. දෙවියන් වහන්සේ අපිව කසල ගොඩේ ඉඳද්දි ප්‍රේම කරා. ඒගොල්ලන්ටත් අපිත් ඒ ප්‍රේමෙම දක්වන්න අවශ්‍යයි. අපි දකින හැමදේම ඒ ලෙසම තියෙන්නේ නැහැ කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. අපි දැන් යාඥා කරමු. අප අපියනනි අපි කවුද කියන එක අපි අමතක නොකර ඔබ අපිට දක්වපු ඒ ප්‍රේමයම අන් අයට දක්වන්න අපට උපකාර කරනු මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.